ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙමයි, අපි තේරුම් ගන්න ඕනේ වලුත් වැඩ බලන පොලිස්පති කෙනෙක් පත් වුණාට, අලුත් මහජන ආරක්ෂක අමාත්‍යවරයෙක් පත් වුණාට, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අලුත් ලේකම් කෙනෙක් පත් වුණාට, අපි හොඳටම තේරුම් ගන්න ඕනේ පොලිසියට අදාළ සියලු පත් කිරීම්, විනය ක්‍රියාමාර්ග ඉවත් කිරීම්, මාරු කිරීම් මේ සියල්ලක්ම කරන්නේ ජාතික පොලිස් කමිෂන් සභාව විසින්. මේ ජාතික පොලිස් කමිෂන් සභාව කියලා කියන්නේ පරණ ආණ්ඩුවල තාම හිටපු ඒ පොලිස් කමිෂන් සභාවම තමයි තාම තියෙන්නේ. ඒ නිසා ජාතික පොලිස් කමිෂන් සභාව අලුතින් පත්වීමක් තාම සිද්ධ වෙලා නැහැ. ඒ නිසා අපි දන්න විදිහට සමහරක් ස්ථාන මාරු. උදාහරණයක් විදිහට අපි දන්නවා ශානි අබේසේකරව අපරාධ විශ්ලේෂණ හා අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ ඒකකයට අධ්‍යක්ෂකවරයා හැටියට පත් කරාට, එතන හිටපු තැනත්තාව අධ්‍යක්ෂකවරයාව මාරු කරන්න සුමාන දෙකකට වඩා වැඩි කාලයක් මේ ජාතික පොලිස් කොමිසම ගත්තා. හරිද? ඒ නිසා දැනටත් මම හිතනවා මේ ඇතැම් කරුණු සම්බන්ධයෙන්, ඇතැම් ස්ථාන මාරු සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා කියලා. උදාහරණයක් මම හිතන්නේ මේ සතියේ විතර ඔය CCD කොළඹ අපරාධ කොට්ටාෂේ ওই වගේ යම් යම් ස්ථාන මාරු සිද්ධ වෙන්න නියමිතයි. විශේෂයෙන් මරමස්ථාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස් විමර්ශන ඒකකයේ කොළඹ අපරාධ කොට්ටාෂේ, බස්නාහිර දකුණු අපරාධ කොට්ටාෂේ ওই වගේ යුනිට්ස් තියෙනවා. හරි, මේ තැන්වල. එතකොට මොනවාද මද්‍රව්‍ය නිවාරණ කොට්ටාෂේ? හරි, මේවා අපි කියන්නේ පොලිස්පතිවරයාට සහ මහජනාරක්ෂක අමාත්‍යවරයාටත්, මහජනාරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාටත් අපි යෝජනා කරන්නේ පොලිසිය ඉහළ. අපි දැක්ක පහුගිය කාලේ ප්‍රොටෙස්ට් වලට පෙරල ගහපු ASP ලා ඉන්නවා. බල්ලන්ට වගේ මේ උද්ඝෝෂකයන්ට, විරෝධතාකරුවන්ට කතා කරපු හැසිරිච්ච ASP ලා ඉන්නවා මේ කොළඹ තාම. මම දැක්ක ඊයේ පෙරේදාත් එළියට බහලා ඉන්නවා. හරි, එයාලව මාරු වෙන්න ඕනි තමයි. හරි, ඒ නිසා මේක පූර්ණ ප්‍රතිසංස්කරණයක් කරන්න ඕනි. මොකද දැන් ඔයාලා ඉස්සරහා එයාලා ඇවිල්ලා මාර කිරෙන්නාලා ඇවිල්ලා වගේ පෙනී හිටියට මතක තියාගන්න, අර ජඩ පාලනය ක්‍රියාත්මක කරන්න ජඩ දේශපාලඥයන්ගේ තක්කඩි නියෝග ක්‍රියාත්මක කරන්න, දේශබන්දු තෙන්නකොන් වගේ දේශපාලන රූකඩයක් වෙච්ච පොලිස්පති වෙනුවෙන් නීති අභිභවාගිය අනීතික විදිහට කටයුතු කරන්න ක්‍රියා කරපු ඒ පොලිස් නිලධාරියෝ තාමත් පොලිසිය ඉහළ තැන්වල ඉන්නවා. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවත් පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒ පූර්ණ ප්‍රතිසංවිධානයේ තුල, මොකද එහෙම නැහැ ඒ පූර්ණ ප්‍රතිසංවිධානයක් කරන්නේ නැතුව, දැන් අපි දන්නවා රංගජීවට වෙඩි තිබ්බා. ඔය හැමදේම දන්නවා. රංගජීවට වෙඩි තිබ්බේ රංගජීව කුඩුවල්ලපු හින්දම කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඊට එහා ගිය මොකද රංගජීව සම්බන්ධයෙන් මම දැක්ක තවත් සමාජ මාධ්‍ය කීපයකත් මේ කතාව තියෙනවා. රංගජීව සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. හරිද? ඒවා ඔප්පු කරගන්න කර රංගජීව නිදොස් වෙන්න පුළුවන්. හැබැයි රංගජීව සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒතර මේ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා නැහැ. ඊළඟ එක අපි දන්නවා නාකොටික් එක කිලෝ ගණන් වලින් හෙරොයින් ජාවාරම් කරා කියලා නාකොටික් එකේ නිලධාරීන්ට විරුද්ධව නඩු දාලා නාකොටික් එකේ නිලධාරීන් සෑහෙන කාලයක් රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්නවා. හරි, ඒ මොකද එයාලා කිලෝ ගණන් වලින් ජාවාරම් කරා කියලා. මොකද මේ නීති ශේෂ්ත්‍රයේ ඉන්න සියලු දෙනාත්, පොලිසිය ඉන්න සියලු දෙනාත් දන්නවා Tamanට හිතවත් කුඩු ජාවාරම්කාරයන්ව පෝෂණය කරන්න, ඔවුන් ආරක්ෂා කරන්න, ඔවුන්ගෙන් සල්ලි අරගෙන ඔවුන්ට තර්ජනයක් වෙලා තියෙන අනිත් ජාවාරම්කරුවන්ව මර්ධනය කරනවා. හැබැයි අපි කියන්නේ මද්‍රව්‍ය ජාවාරම මැඩ පවත්වන්න ඕනේ. මැඩ පවත්වනකොට තමාට හිතවත් එක බිස්නස් එක කරන්න දීලා හරියන්නේ නැහැ. සමස්තය මැඩ පවත්වන්න ඕනේ. ඒ නිසා දැන් මේ වෙනකොට පොලිසියකට ක්‍රියාත්මක වෙනවා. අපි දැක්ක දකුණේ ඉතිහාසයේ පළවෙනිවතාවට හම්බෙච්ච ලොකුම හිරොයින් තොගේ හොයාගන්න. හරි, ඒකට මේ යුක්තිය දේශබන්දුගේ යුක්තිය තිබ්බේ නැහැ. අපි දැක්ක පොලිස්පතිතුමා බොහොම මොකද්ද ඔෆිෂියල් ගිහිල්ලානේ රාජකාරී මට්ටමින් ගිහිල්ලා ඒ ප්‍රශ්නේ රාජකාරී මට්ටමින් ෆේස් කරන විදිහ අපි දැක්කා. ඔක දේශබන්දු හිටියනම් දේශබන්දු ඔක ෆිල්ම් එකක් කරනවා, ෂෝට් ෆිල්ම් එකක් බවට පත් කරගන්න. හරිද? ටිරාන් නලස්ලා හිටියන එක ෂෝට් ෆිල්ම් එකක් බවට පත් කරගන්න. මේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා රගන්න කියන ඇතන්ට ඒක අපි දැක්කා. ඒ නිසා මේක තමයි වෙන්න ඕන දෙයි. හරිද? හැබැයි තාමත් පරණ ඒ කියන්නේ දැන් බැටළුවම පොරෝ ගත්තට පරණ වෘකයෝ, කළු බැටළුවෝ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ පුටුවල ඉන්නවා කියන කාරණේ පැහැදිලිව මතක තියාගන්න. මේක කියන්නේ ඔබලට සහ මේ රටට අපි ආදරය නිසා. මොකද අපි විශ්වාස කරනවා වර්තමාන පොලිස්පතිවරයා, වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යවරයා, වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා අවංක හැඟීමකින් මේ රට වෙනුවෙන් නීතිය ප්‍රතිස්ථාපනය කරන්න, නීතිය යථාවත් කරන්න, හරිද, නීතිගරුක සමාජයක් හදන්න මේ වෙනකොට කටයුතු කරනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඔවුන්ට මේ ඉන්න කළු බැටළුවන්ගේ ක්‍රියාකාරීත්වය පැහැදිලිව බාධාවක්. ඒ නිසා පරිස්සම් වෙන්න, මේවට
නිසි පිළිතුරු දෙන්න පුළුවන් ඔබතුමාලට තමයි. මොකද මේ බලය තියෙන්නේ ඔබතුමාලටම නිසා. අනිවාර්යයෙන්. මොකද පොලිස් දෙපාර්තමේන්තුව හදාගන්නේ නැතුව මහජන සාමය ආරක්ෂා කරගන්න බෑ. මොකද සාමාන්‍ය සිවිල් සමාජයත් එක්ක ළඟින්ම බද්ධ වෙලා කටයුතු කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුව. ඒ නිසා පොලිසිය අපි නිවැරදි තැනක තියාගන්න නැතුව අපිට රට හදාගන්න බෑ. මිනිස්සු හදන්න බෑ. ඒ නිසා අපි ඉස්සෙල්ලා හදන්න වෙන්නේ පොලිසිය. අපි ඉස්සෙල්ලා හදාගන්න ඕන තැන පොලිසිය. මම දන්නවා පුද්ගලිකවම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා ඒ වගේම වර්තමාන පොලිස් ප්‍රතිවරයා මේ ගැන විශේෂ වැඩපිළිවෙල කීපයක් සහ විශේෂ මේ ගැන හිතනවා. ඒකම පුද්ගලිකවම දන්නවා. හරි පුද්ගලිකවම දන්නවා. වක්කීමෙන් මම ඒ නිසා ඒ ගැන කියනවා. ඒකට ශක්තියක් වෙන්න තමයි අපි මේ කතා කරන්නේ. ඒකට ශක්තියක් වෙන්න තමයි අපි මේ අදහස් දෙන්නේ. ඒකට ශක්තියක් වෙන ගමන් ඉන්න කළු බැටළුවන්ට අවවාදයක් දෙන්න සහ අනතුරු වංගවන්නයි අපි මේ කතා කරන්නේ.